ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. අනුර කුමාර සහෝදරයා, ජනාධිපති සහෝදරයා මැතිවරණ කලින් කිව්ව කිසිම දෙයක් මේ වෙනකොට ක්‍රියාත්මක කළා නැහැ. වැඩි යෝනා මුදල් අමාත්‍යාංශ ලේකම් මහා භාණ්ඩාගාරයේ අධිපති දවස් දෙකකින් ඉල්ලනවා කිව්වා එළෙව්වේ නැහැ. ණය අනුර කුමාර ජනාධිපති සහෝදරයා මැදපුටුවේ වාඩි වෙලා එක පැත්තකින් සුද්ධයක් එක පැත්තකින් මුදල් අමාත්‍යාංශ ලේකම් ගිවිසුම අස්සම් කළා ණය ගන්නකොට ඒගොල්ලගේ මාධ්‍ය ප්‍රකාශයක් කියනවා අපි ණය ගන්න නැහැ කියලා කියනවා. මේ අස් බල අපිට පෙනිපෙනි වරු කියනවා. උගන්නාවේ සල්ලි ගෙනාවොත් මේ රට දියුණු වෙනවා කියලා කිව්ව මහලිමා වේදිකාව ගැන අද ටිල්වින් කියනවා නෑ අපි කිව්වේ නෑ උගන්නා සල්ලි ගැන කියලා. YouTube එකට ගිහිල්ලා බලන්න අනුර කුමාරම කියනවා වොයිස් කඩ් දෙනවා උගන්නාවේ සල්ලිත් අපි කියනවා කියලා කියනවා. මෙහෙම ගත්තොත් කියන්න වෙයි එලි වෙනකම් කියන්න වෙයි ජනාධිපති වෙන්න කලින් අනුර කුමාරගේ කිවුම් ටිකයි ජනාධිපති වුණාට පස්සේ අනුර කුමාරගේ කිවුම් ටිකයි ඕන තරම් කියන්න පුළුවන් එලි වෙනකම්. ඒ නිසා තමයි අපි කියන්නේ පෞද්ගල මැතිවරණේ ඒ ප්‍රතිඵලයට දායක වෙච්ච සියලු දෙනාම දෙන්නේ අසතුටෙන් සියලු දෙනාම ඉන්නේ අකමැත්තෙන්. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ වේදිකාව තුළ ඔබතුමාලා ගමක් ගාන ගයක් ගාන ගිහිල්ලා මේ කතා කරනකොට එයාව අපිත් ඒ සම්බන්ධ කරගන්න කියලා. ඒත් එක්කම ඇයි අපේ කට්ටිය පෞද්ගල කාලේ කතා කරේ නැත්තේ ජනාධිපති වුණේ කලින්? හත්තපා මොනවද උනේ කියලා කියනකොට ගමේ අපි දැක්ක ඔබතුමාගේ සමහරලාට මහමතුමාගේ කියලා ලියුම අස්සම් කරගෙන හදාගත්ත පාරේ ඇවිල්ලා ඒගොල්ලෝ කියනකොට මොනවද මේ ගමට උනේ කියලා ඇයි කරබන් හිටියේ? ගමේ ඉස්කෝලේ පෙනිපෙනි දාගෙන ලයිට් එක පෙනිපෙනි ඇයි කරබන් හිටියේ? ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකද මේ රටේ අපි UNP කාලේ ජනාධිපති වුණාම ගමේ ඇසිරීම අපි දැකලා තිබුණා අත්දැකලා තිබුණා. ශ්‍රී ලංකා කාලේ ජනාධිපති වුණාම ගමේ ඇසිරීම අපි අත්දැකලා තිබුණා. හැබැයි ජීවිතේ අපි JVP කාලේ ජනාධිපති වුණාම ගම කොහොම ඇසිරෙයිද කියලා අපිට අත්දැකීමක් තිබුණේ නැහැ. අපිට අඳුරු අත්දැකීමක් තියෙනවා. මොකද්ද? තුන්නු කැලලට ගෙදර ලයිට් එක නිවාගෙන හිටියා. තුන්නු කැලලට කඩේ වහගෙන දොරපියන් ටික වහලා අතුරට වෙලා හිටියා. අරින්ට කියලා ඒ තුන්නු වෙනකම් අම්මගේ තාත්තගේ මරණේ තුන්නු කැලලක් කිව්වහම කරේ තියාගෙන ගියේ නැහැ එල්ලගෙන ගියා. මෙන්න මේ බය නිසා තමයි අපේ ගමට අපි හදපු පාරේ අපි දුන්න ලයිට් එකේ අපි හදපු වැවෙන් වතුර ටික අරගෙන අපි දුන්න වතුර ෆිල්ටරේ වතුර ටික බීලා එවුන් කියනකොට 75ක් තුල මොකක්ද උනේ කියලා කියනකොට ඒ සියලු වරප්‍රසාද පාවිච්චි කරන අපේ පාක්ෂිකුගේ කරබාගෙන හිටියේ. ඒ නිසා දැන් කඩාරෙන්න දවස් ලැබිලා තියෙනවා. දැන් මේ හැම දෙයකම අපි ගාව උත්තර තියෙනවා. ඒ නිසා දැන් ගමේ බයිලතු කතා කරන්න මොකද අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියන විදිහටම ඒක රඳින්න කඩලක්වත් පත්තුන්නේ නැහැ. කාටවත් ගැහුවේ නැහැ. කාටවත් බැන්නේ නැහැ. එහෙනම් අනුර කුමාරත් අපි වගේම වෙනස් වෙලා තියෙනවා. එහෙනම් හොඳයි. එහෙනම් දැන් බයිලතු කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ දේ නිකම් විවේචනය කරන්න එපා. ඒගොල්ලෝ වේදිකාවේදී මැතිවරණ කලින් කිව්ව කතාවයි දැන් හැසිරීමයි විතරක් කතා කරත් ඒ ඇති රටේ ජනතාවට ගමේ ජනතාවට හේතු වෙන්න මේගොල්ලෝ බලය ලබා ගැනීම වෙනුවෙන් බොරු කිව්ව මිසක් වැඩ පිළිවෙලක් ඇතුව රට හදන වැඩ පිළිවෙලක් හෝ බලාපොරොත්තුවක් මේ අයගේ නැහැ කියන කාරණාව. ඒ නිසා මේ ටික ගමේ කතා කරන්න පටන් ගන්න තව දවස් තියෙන්නේ කීපයක්. දබුතුමාලා දන්නවා දැන් පාර්ලිමේන්තු මැතිවරණ නේද? අපි දැන් සේරම ලෑස්ති වෙන්නේ ඒකට. දැන් ඔබතුමාලාගේ හැමෝගෙම ගම්වල පෝස්ට් එකක් ගහලා තියෙනවා. ඒකේ ඉන්න මූණ තුනක් තියෙනවා. මම දන්නේ නැහැ කැකිරාවේ තියෙන මූණ ටික. හැබැයි මොන මූණද තිබුණාද? මම දන්නේ එක දෙයක් තියෙනවා. ඒ මේ 12 දෙනාගෙන්ම මම දන්නේ එක්කෙනයි. ඒ වසන්ත විතරයි. ඒ වසන්තව මම දන්නේ ඡන්ද ගණන් කරනකොට කච්චේරිය හම්බලා තියෙන දවස් කීපයක්. ඊට පස්සෙ මම රූපවාහිනියක බලනකොට වෘත්ති සමිති නායකයෙක් නිසා මම යව ටීවී එකේ දැකලා තියෙනවා. මම අවුරුදු 24ක් තුල මගේ දේශපාලන ඉතිහාසය එහෙමනම්
රටට ඕනේ තීරණ ගන්න අපේ මිනිස්සු ඉන්නම ඕනේ ගෑස් සිලින්ඩරේ අංක 6න් මේ තුන්දෙනා ඔබතුමාලාගේ ගමේ සංවර්ධන වැඩක් වෙනකොට කොහෙද හිටියේ මේ තුන්දෙනා ඔබතුමාලාගේ ජීවිතේ මේ තාක්කුවට ඇතිවෙච්ච ප්‍රශ්න වලට උත්තර හොයන්න හිටියද ඔබතුමාලාගේ දුකේදී ඔබතුමාලාගේ සැපේදී ඔබතුමාලාගේ කරදරේදී ඔබතුමාලාගේ මලකෙදරදී මේ අය දැකලා තියෙනවද මේ ගෞරවවත් ඔබතුමාලා දැකලා නැහැ සම්බන්ධයක් නැහැ ඉන්න තරක් දන්නේ නැහැ එහෙනම් මේ ගමේ කදිර ගහන්න කියලා කියන්නේ කාටද අපි දන්නායටද අපිට උදව් කරපු කට්ටියද අපි වෙනම පෙනී හිටපු කට්ටියද දැන් අඬු කුමාර කියනවා අඬු කුමාර ජනාධිපති සහෝදරයා කියන මොකද්ද මම මුළු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවන්නලු ඉතින් අපිට අහන්න දෙන්නේ මොකද්ද අඬු කුමාර ජනාධිපති සහෝදරයාට තනිකන් දෝෂද කියලා අපිට අහන්න වෙන්නේ ඇයි මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න එයාව සතුරු කරන්න එයාගේ තනිකන් දෝෂ නැති කරන්න මේ පාර්ලිමේන්තු මැතිවරණය අපි පාර්ලිමේන්තුවට මිනිහෙක් යවන්නේ ඇයි අපේ ගමේ අපේ ප්‍රශ්නකට අපේ පුද්ගලිකව අපිට උදව්වක් ගන්න පුළුවන් දේශපාලන මතයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කට්ටිය මිසක් අනුර කුමාරට ඕනේ විදියට අනුර කුමාරගේ තනිකන් දෝෂ හොද කරන්න අපි ගමේ කතර ගහලා පාර්ලිමේන්තුව යවලා හරියන්නේ නැහැ මොකද මේ අයව හොයාගන්නත් ඉන්න තරක්වත් අපි දන්නේ නැහැ ඒ නිසා අපේ ලයිස්තුවේ ඉන්නවා ඉතාමත් දක්ෂව මේ දොළොස් දෙනාම දේශපාලනඥයෝ හැබැයි අපේ ලයිස්තුවේ මේ දොළොස් දෙනාගෙන් ඔබතුමාලාට ගෑස් සිලින්ඩරයක් අතර ගහලා ඕනම තුන්දෙනෙකුට මනාප ගන්න පුළුවන් හැබැයි මාලිමාවේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද කැකිලාවට මේ තුන්දෙනා කලාවට මේ තුන්දෙනා මැදවැච්චේ තව තුන්දෙනෙක් හොරෝපදාන්න තව තුන්දෙනෙක් කොහොම මාලිමාවේ ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු මැතිවරණ කියලා කියන්නේ මොකද්ද මහජන නියෝජ්‍ය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ තමන් කැමති මිනිස්සු පාර්ලිමේන්තු යවන එක තමයි පාර්ලිමේන්තු මැතිවරණේ ප්‍රජාතන්ත්‍රවාදය හැබැයි මාලිමාව ඇතුළේ කොහේ ප්‍රජාතන්ත්‍රවාදය ඒගොල්ල පක්ෂයක් කියනවා මේ ආසනය ගහන්න ඕනේ මේ තුන්දෙනාට මේ ආසනය ගහන්න ඕනේ මේ තුන්දෙනාට එහෙමනම් තමන් කැමති මිනිහද පාර්ලිමේන්තු යවන්න කියලා මේ කියන්නේ නැහැ පක්ෂය කැමති එක ඒ නිසා තමයි අනුර කුමාර කියන්නේ මාලිමාවෙන් පුරවන්න පාර්ලිමේන්තුව කියලා උදේ අය දන්නවා රටේ ජනතාවට ඇත්ත කිව්වොත් එහෙම ඇත්ත නිදහස දුන්නොත් එහෙම කාමද පත් කරන්න කියලා දන්නවා ඒ නිසා ඒගොල්ලෝ හිතනවා රටේ නායකයා හොයද්දී රැල්ලක් කරකුණා වගේ ඒ රැල්ලත් එක්ක මිනිස්සු එකතුනා වගේ ඒගොල්ලෝ හිතනවා පාර්ලිමේන්තු මැතිවරණෙත් එහෙමම කරයි කියලා හිතනවා හැබැයි අපි කියන්න ඕනේ අනුර කුමාර ජනාධිපති සහෝදරයතුළු මාලිමාවයට මේ මහ පොළවේ ඉන්න උදවිය තනකොළ කන උදවිය නෙමෙයි අපි සමහර විට රෑවලේ වැටෙනවා හැබැයි රෑවලේ වැටුණාට පස්සේ අපි දවල් වලේ ආයි බාරක් වැටෙන්නේ නැහැ ඒ නිසා ඔබතුමාලා නිදහස තියෙනවා ඔබතුමාලා අයිතිය තියෙනවා ගෑස් සිලින්ඩර කතර ගහන ගමන් මේ දොළොස් දෙනාගෙන් ඕනම තුන්දෙනෙකුට මනාපේ ගහලා තමන්ට උදව් කරපු අය තමන්ට හිතවත් අය වැඩක් ගන්න පුළුවන් කට්ටිය වැඩක් කරලා තියෙන කට්ටිය මේ අයව පාර්ලිමේන්තු යවන්න ඔබතුමාලාට අයිතිය තියෙනවා නිදහස තියෙනවා එහෙමනම් වෙනද බෙදලා හිටපු අය දැන් අවංකව මත්තල් බඳගත්තාට පස්සේ නොවැම්බර් මාසේ 14 වෙනිදා ගෑස් සිලින්ඩරේ කැකිලා වාසනේ ජයග්‍රහණය කරන එක කාටවත් නවත්තන්න බෑ කියන එක අපි තාම සන්තෝෂෙන් කියනවා එහෙමද නේද අපි වත්තන්න බෑ අපි නැගිටිනවා කියන ඒ පණිවිඩය තමයි අද අපි මේ කැකිලාවෙන් දෙන්නේ ඒ නිසා මටත් දෙන්න පොරොන්දුවක් තියෙනවා ඒ තමයි එදා අවතුමාලා රකින්න බර්ටින් සානායකට කියන අද එදා බර්ටින් සානායකට රකින්න වෙලා තිබුණේ ශ්‍රී ලංකා කාර්ය විතරයි හැබැයි අද මේ දිස්ත්‍රික්කයේ පුරාවට ගත්තාම ශ්‍රී ලංකා කාර්යවලටද ඒ වගේම පෝර්තුගාලවලටද ඒ වගේම UNP කාර්යවලටද අද ඒ රකින්න කවුද තුලා ඉන්නේ එදා බර්ටි හිටියා
අද බර්ටි කි පුතා ඉන්නවා මේ තුන් වෙල්ලම්ම ලකින්න වෙලා තියෙන්නේ අපේ මේක හද උරට ඒ නිසා එදා මහමතුමා ඔබතුමාලා රැක්ක වගේ අපි පක්ෂ බාහිර ભેදකින් තොරව මේ ගමනේ ඉන්න මේ කණ්ඩායම ලකින්න හැමදාම දුමින්ද ඉන්නවා කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.